ඉතින් ඔයාලා හැම දෙනාම අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ එඩියු සිංහලෙන් YouTube channel එකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නන්ද මහ තෙරුන් වහන්සේගේ වස්තුව පාඩමේ අවසාන විචාර ප්‍රශ්නයේ පිළිබඳව. ඒ කියන්නේ පස්වෙනි විචාර ප්‍රශ්නය. අපි බලමු මේ පස්වෙනි විචාර ප්‍රශ්නයට පිළිතුරු විචාරය කොහොමද ලියලා තියෙන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නය. ධර්මසේන හිමි කතා පුවත රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථා නිරූපණයත් කොතෙක් දුරට සාර්ථකව යොදාගෙන ඇතිද යන්න නන්ද වස්තුව ඇසුරෙන් අවස්ථා තුනක් යොදා ගනිමින් පැහැදිලි කරන්න. විචාරයකදී මුලින්ම ලියන්නේ ආරම්භක ඡේදයෙන්. ඉතින් මේ පාඩමේ කලින් ප්‍රශ්න හතරෙත් ආරම්භක ඡේදයේ කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ හතර බලපු නැති අය මේ වීඩියෝ එක බලන්න පුළුවන් නිසා මේ ආරම්භක ඡේදය අපි කියවගෙනම යමු. ධර්මෝපදේශ දාණය පරමාර්ථ කරගෙන පාලියෙන් තිබූ කතා සිංහල ජනයාට ගැළපෙන පරිදි රචනා කරන ලද මේ බණ කතා පොත ස්වාධීන මඟක් ගත්තා. මේ ධර්මසේන හිමියන්ගේ නිර්මාණයක් වන අතර දඹදෙනි අවධියට අයත් වෙනවා. ධර්මසේන හිමියන්ගේ භාෂා පරිචයක්, අවස්ථා හා සිද්ධි නිරූපණයත්, චරිත විවරණයත්, උපමා භාවිතයත් ග්‍රන්ථයේ විශේෂත්වයට හේතු වෙනවා. කතු හිමියන්ගේ බහුශ්‍රතභාවයත්, ගැමි පරිසරයෙන් උකහාගත් මානව දයාවත් කෘතියෙහි අන්තර්ගත සෑම කතාවකින්ම වගේ පිළිඹු කෙරෙනවා. සද්ධර්ම රත්නාවලියේ එන නන්ද මහ තෙරුන් වහන්සේගේ කතාව අරමුණු වෙලා තියෙන්නේ අනුශාසනා නැතිවීමෙන්. ශාසනයට ආශා නොමැතිව පිළිවෙත් පමාව නිවන් ලබාගත් නොහැකිවුන්ට ශාසනය කෙරෙහි ඇල්මක් ඇතිකර ගැනීමට මඟ පෙන්වීම සඳහා ධර්මසේන හිමි කතා පුවත රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථා නිරූපණය කොතෙක් දුරට සාර්ථකව යොදාගෙන තියෙනවද කියලා අපි මෙතෙන් සිට විමසා බලමු. පළවෙනි උදාහරණය අපි බලමු. නන්ද කුමරුගේ විවාහ උත්සවයට ගිය බුදු හිමියන් එම ස්ථානයේ නික්ම එන විටම නන්ද කුමරුද තමන් වහන්සේ සමග විහාරයට කැටුව ඒමේ අරමුණින් නන්ද කුමරුට තමන් වහන්සේගේ පාත්‍රය ලබා දුන් අතරම එයත් අතතිව බුදු හිමියන් පිටුපසම විහාරයට පැමිණෙන්නට කුමරුට සිදුවෙනවා. එම අවස්ථාව අපට මනසේ චිත්‍රයක් ආකාරයට මැවී පෙනෙනවා. බුදු හිමියන් හා නන්ද කුමරුන්ව අප අපගේ දෙනෙතින් දැක නොමැති වුවත් මෙවැනි ආකාරයට කතාන්දරයක් කියවීමෙන් අපගේ සිතෙහි මනෝචිත්‍ර මැවෙනවා. එයින් අපට එම අවස්ථාව නැතිනම් එම සිදුවීම මෙලෙස සිදුවන්නට ඇතැයි යන්න මතකයේ රැඳී පවතිනවා. එයින් මනාව රසයක් ලබා ගන්නා අපට ඒ සමයේ එම අවස්ථාව ඇස් දෙකෙන්ම බලා ගන්නට හැකි වූවා හා සමානයි. විහාරයට ගිය නන්ද කුමරුට තම බුදුන් වහන්සේගේ වචනයට බැහැ කියන්නට ඇති නොහැකියාව නිසාම මහණ වීමට අකමැති නමුත් කැමැතියි පවසනවා. මෙම අවස්ථාවේදී නන්ද කුමරුට කරගන්නට දෙයක් නොමැතිවන්නට ඇති. කළ හැකි දෙයක් නොමැතිකමට ඒ පිළිබඳව සිතමින් සිටින්නට ඇති බවද කතාව රසබරව කියවාගෙන යාමෙන් අපට සිතෙන්නට ඉඩකඩ තිබෙනවා. දෙවනි නිදසුනත් අපි බලමු. මහණ වීමෙන් පසුද දනව් කලන බිසව පිළිබඳව සිතමින් සිටි නන්ද තෙරුන්ට බණ දහම් පිළිබඳව මනා දැනුමක් පිහිටන්නට වූයේ නැහැ. මක් නිසාදයත් ඒ පිළිබඳව නොසිතා පලක් නොමැති දේ පිළිබඳව සිතමින් සිටීම නිසා. එවැනි ආකාරයට සිවුරු පැළඳ සිටීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව සිතූ නන්ද තෙරුන් මහණදම අත්හරින්නට සූදානම් වීමත් සමගම ඒ පිළිබඳව කරුණු දැනගත් බුදු හිමියන් එම ගැටලුවට පිළිතුරු සපයන නියාවෙන් නන්ද හිමි කැටුව දෙව්ලොවට යාමට සූදානම් වීමත් ඒ යන ගමනේ අරමුණ වූයේ නන්ද තෙරුන්ට දනව් කලන බිසවට වඩා සුන්දර කාන්තාවන් සිටින බව පැහැදිලිව පෙන්වා දීමත් වුණා. මේ යන ගමනේ මගකදී හේනක වැඳිරි මෑල්ලක් දකින්නට ලැබුණු අතර දෙව්ලොවට යාමෙන් පසු නන්ද තෙරුන් දනව් කලන බිසව දකින්නට වූයේ වැඳිරි මෑල්ල මෙන් මෙම අවස්ථාව උපයෝගී කරගෙන අපට සිටිය හැක්කේ රූපයක් නිසා ඒ පිළිබඳව සිතමින් කල් ගෙවමින් වටිනා කාලය විනාශ කරමින් සිටීම පළක් නොවන බවත් ඕනෑම අයෙකුගේ සිත එක ක්ෂණයකින් වෙනස් වන බවත් කිසිවක් ස්ථිර නොවන අස්ථිර දෑ බවත් ඉතාම අලංකාර ආකාරයට චිත්ත රූපයක් මනසේ මැවී තිබීමෙන් මේ අවස්ථාව රසවත්ව විස්තර කළ හැකි.
එයම මෙම අවස්ථාවේ වාසියක්සේ දැකිය හැකි. කෙසේ හෝ පාඨකයාගේ මනස ඇඳබැඳ ගනිමින් කතාවට යොමු කර තබා ගැනීමට ධර්මසේන හිමියන් අවස්ථා මනාව ගලපා තිබෙනවා. තුන්වෙනි නිදසුනත් අපි බලමු. නන්ද තෙරුන්ගේ ගැටලුව විසඳා ගැනීමට උන්වහන්සේ කැටුව දෙව්ලොවට වැඩි ගමන, නන්ද තෙරුන්ව දනව් කලන බිසව පිළිබඳව සිටීම අමතක කළ නමුත් එහි සිටි සුන්දර දෙවඟනම් පිළිබඳව සිතන්නට එතැන් සිට යොමු වෙනවා. මෙම අවස්ථාවේදී බුදුහිමියන් විසින් නන්ද තෙරුන්ට මේ සිදුකරන කාර්යඵලක් නොමැති යමක් බව පවසමින් ඒ කරුණ පැහැදිලි කරන්නට ඌයෙන් වැඩි දවසක් නොයෑම රහත් භාවය ලබා ගන්නට නන්ද තෙරුන්ට හැකියාවක් ලැබෙනවා. දෙව්ලොවට වැඩි ගමන නන්ද තෙරුන්ට ලැබුණු උපදෙස් රහත් භාවය ලබා ගැනීමට හැකිවීම යනාදිය පාඨක මනස තුල මනා වූ රසබර ආකාරයට සිතුවමක් පරිද්දෙන් නිර්මාණය වන්නට තරම් කතාවට සිත යොමු වෙනවා. ධර්මසේන හිමියන් කතාව තුල පද ගැළපුම, අරමුණට අනුව කතාව ඉදිරියට රැගෙන යාම වගේම එහිදී යොදාගෙන ඇති අවස්ථාවන්ද ඉතාමත් රසවත්ව පාඨකයා තුලටම යොමු කිරීමට කටයුතු කරලා තිබෙනවා. සිද්ධියෙන් සිද්ධියට ගැළපෙන ආකාරයට අවස්ථාවන් යොමු කිරීම නිසා කතාව කියවන්නාට, අසන්නාට කිසිදු අලසකමකින් තොරව ඉතාමත් කැමැත්තෙන් රසවිඳිය හැකි ආකාරයට ලියන්නටද එම අවස්ථාවන් සාර්ථකව යොදාගෙන ඇති බව පැහැදිලි වෙනවා. එසේනම් ඊට උදාහරණ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ ධර්මසේන හිමි කතා පුවත රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථා නිරූපණයත් සාර්ථකව යොදාගෙන ඇති බව. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවොත් එක්කම බෙදා ගන්න, ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හදාරන හෝ හදාරීමට බලාපොරොත්තු කෙනෙක් ඉන්නවා නම් BS Edu Android app එක download කරගෙන සියලු විෂය කරුණු ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.